ඉස්සල්ලම කියන්න ඕන බංකොල වෙච්ච දේශපාලනක් යන්ට මොකවුනත් කබන්නෑමට. උතුරෙද දකුණෙද නැගෙන ඉරද බස්නා ඉරද ඌුවද වයඹද සබරගමුවද මටකමන්නෑ පළත් නමේ කොහේ වුණත්. උඹලා දේශපාලනය කරපල්ලා ආගම ඇඳගන්න නැතුව. ආගමික නායකයන්ට ඕනම තැනක යන්ඩ ඒ ධර්මය දේශනා කරන්න ආගම ගැන කියන්න කාගෙන්වත් අවසරෝන නෑ. පවුගේ දවසකමන් කනගාටු වෙනවා තිරකුණා මලේ ඊයද කොහෙද. සියම් දේශය කියන්නේ දැන් තායිලන්තය. උපසප්පදාව ගෙනාව සියම් දේශයෙන්. ඒ අනුව සියම් දේශයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තිරුකුණාමලයට වැඩිය ජයසුමනාරාමයට බෝගස් සතරත කොහෙද මන් දැක්කම නිවසක. මෙතෙන්දි යාපනෙන් ඇවිල්ලා මම විශ්වවිද්‍යාල දරුවන්ට ගෞරව කරනවා. අවට්‍යයල් ජාතකයේ හොඳ නැත විශ්වවිද්‍යාල කොල්ලො වගේ ඇත කෙල්ලො වගේ ඇත මක්කුද කියල මන්දන්නෑ. මේක හම්බන්දන් වගේ කියන්න ඕන. හම්බන්දල්ලගේ දේශපාලනය දැන් ඉවරයි. උන්හ හදන්නේ ආගම මුල් කරගෙන ආගමානුකූලව ආගම අදහන කට්ටි උදවියට විරුද්ධව නැවතත් ජාතිවාදය උස්සන්න හදන්න මේ රටේ. මං උන්ට කියනවා උන්ගේ පක්ෂට උන්ටයි යකො තොපි ලෑස්ති නං මමත් ලෑස්ති අපිත් ලෑස්ති ඕන ඒකට කියලා. අපි ඔව කල්ලත් පෙන්ලා තියෙනවා. දැන් ඒ මුලටික මං එහෙමයි කතා කරන්න. දෙවනි පෙරායක මං කියන්නේ මේ රට බුදුහාමුදුරුවන්ට රජවරු තුන්වරක් බුදුහාමුදුරුවන්ට පරිත්‍යාග කරපු නැත්තම් බුදුහාමුදුරුවන්ට සන්තෝෂයෙන් සියලු රජවරු දීපු රට බුදුහාමුදුරුවන්ට තුන්වරක් දුන්නා. හැම රජවරයෙක්ම දුන්නා. ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන්නේ මගේ බුදුධර්මය අවුරුදු 5000 වෙනකන් තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ පමණයි කියලා. එහෙම්ම රටේ මෝදි කියන ගෞරවනීය ඉන්දියාවේ අගමැතිවරයා අපේ කතෝලික ආගමේ මහා ශාස්ත්‍රුන් වහන්සේ ලංකාවේ ඉන්න කාදිනල්තුමා එතුමන්ල පවා පිළිගන්නවා බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැන විශ්වාසවන්තව. එතකොට එහෙම පිළිගන්න එකේ මේ ඇවිල්ලා අවජාතක ඇවෝ ටිකක් අවජාතක ඇවෝ ටිකක් මේ විදිය හැසිරීම ගැන මම කනගාටු වෙනවා. තිරුණමලේ මං ආනදාහඳුරට කතා කරා. මම එනවා හැබැයි උඹලා ලෑස්ති නම් මාත් ලෑස්ති. මට තිරුණමලෙත් එකයි කොහෙත් එකයි. කිසිම ආගමකට බෞද්ධ වේවා කතෝලික වේවා ඉස්ලාමීය වේවා හින්දු වේවා කිසිම ආගමික නායකයෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න විරුද්ධ වෙන්න බෑ කාටවත්. පන්සල පල්ලිය කෝවිල මේ හැම තැනටම මිනිස්සුන්ට යන්න අයිතියක් තියෙනවා. ආගමික නායකයන්ට ඒ තැන්වලට යන්න අයිතියක් තියෙනවා. මේ සෙල්ලම උඹල නවත්ත පල්ලා. උඹල හදන්න නැවත ජාතිවාදය වපුරන්න නම් අපි ලෑස්සියකට මුහුණ දෙන්න. හැබැයි මම රජයට කියනවා ලැජ්ජ විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමාට මං ගෞරවයෙන් කියනවා මේ වගේ දේවල් සිදුවන්න ඉඩ දෙන්න එපා ජනාධිපතිතුමනි. එදා පොලිසිය වුණත් බට ආරංචිය හැටියට ක්‍රියා කරපු ආකාරය මදි. ඒ පොලිස් නිලධාරි මාතෘට මං දොස් කියන්නේ ඉහලින් කිසිම අනක් ඇවිල්ල නෑ මේක නවත්තන්න කටයුතු කරන්න කියලා. උසාවිය තහනමක්වත් අරගෙන නෑ. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය වෙනවා කිව්වොත් කොළඹ පුරවනෝ හමුදාව පොලිසියෙන්. මේ තිරුකුණාමලේ ගැන හිතුවේ නෑ. කොච්චර ලැජ්ජ වී යුතුද සියම් දේශයේ ස්වාමීන් වහන්සේලා වඩිනකොට මේ වගේ බෝඩ් උත්සම් විරෝධය පානකොට මේ ලංකාවේ. ඒක නිසා කරුණා කළා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේවට ඉඩ දෙන්න එපා. දැන් එහෙමනම් හොඳයි. එහෙමනම් කිව්වොත් කොළඹ ඉන්න ජනයා
සිංහල ජනයා කිව්වොත් ඔය කෝවිල්ලොල උත්සෝපාත්තන්න බෑ එක නවත්තන්න ඕට. කවදදාවත් බුදුහාන්දුරන්ගේ ධර්මය අනුව අපි හැමෝට මෛත්‍රී කරන නිසා එහෙම කියන්නේ නෑ. ඒ කෝවිල්ලොලටත් අපේ ජනයා යනවා. ඒ කෝවිල්ලොල ඉන්න උදවිය ආගමික පූසාරි උදවිය අපට හරියට සලකනව ආදරය කරනවා. එක නිසා මම කියන්නේ මේ වගේ ගැටුම් ඇති වෙන දෙන්න එපා. ඊනකට මන් දැක්කා ඊයද පෙරදාද මට එවල තිබුණා පාස්ට ජෙරම් ෆෙනෑන්ඩු කියන මන්දන්න මනුස්සේද තිරිසනෙද්ද කියලා. ජෙරම් ෆෙනෑන්ඩු මං පල දෙවන්න තමයි ලෑස් වෙන ජෙරම් පල දෙවන්න මන් ලෑස් වෙන්නේ. මං එක සේරම දාන්නෑ මේ එක දාන්නෑ තවත් මුන්ට ප්‍රචාර දෙන්න ඕන්නෑ. මං පාද ජෙරම් ෆෙනෑන්ඩුට කියනවා කරුණා කල්ලා ඔය ඩොලර්සොලට සාක්කු පුරුව ගන්න ආගමට ආගම් බේද ඇති කරන්න එපා. දැන් ජෙරම් කියන විදියට මට පාස්ට කියන්න ලැජ්ජා මං කිය මගෙත් ඉන්නවා වැදගත් පාස්සසලා. මම කියනවා ජෙරම්ට ජෙරම් කියනවනම් ක්‍රිස්තුස් වහන්සේ ආලෝකය කියලා. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ මර්කරි බල්බ එකක් වෙන්නේ නැති. අපහාස කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ පින් පිරිච්ච එඩිතරව රජුන්ට විරුද්ධව මූණ දුන්නු හැමෝටම ප්‍රේම කරන්නේ කියලා මිනිස්සුන්ගේ පයහරි සෝදපු නියතමානිකමෙන් පිරිච්ච ලෝකෙටම ලෝකෙම වැඩි පිරිසක් අදාන ආගමක් හැටියටයි මම දැනගෙන තියෙන්නේ. අපි දොස් කියන්නේ. හැබැයි ජෙරම්ට කියන්න ඕන එකක් බුද්ධාගම දන්නේ නැත්නම් ජෙරම් මං උගන්වන්න. ඔය ජෙරම්ගේ ඔය ඉංග්‍රීසි කතාව ඉංග්‍රීසි කතා කරයි කියලා හැම එකේම හැම එකම සුද්ධෙක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි තියෙන්නේ හැමෝම ඉගෙනගත යුතුයි කතා කළ යුතුයි. ඒක අනිවාර්ය කර යුතුයි කියලාත් මම යෝජනා කරනවා. නමුත් අපේ සිංහලකම අපේ සංස්කෘතිය අපේ බෞද්ධ දර්ශනය මේවට කතා කරන්න આવොත් ජෙරම්ලට වෙන්නේ රෙදි නැතුව යන්න. ඒක මම කියන්න ඕන. බුදුහාමුදුරුවෝ ආලෝකයේ සොයා ගියා. මේ ජෙරම් කියන්නේ ඔව් බුදුහාමුදුරුවෝ රම්‍ය සුරම්‍ය සුව මාලිගා දාලා සත්‍ය සොයාගෙන ගියා. සත්‍ය සොයාගෙන දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක නැති කරගන්න මාර්ගය. නමුත් හැම ආගමික නායකයෙක්ම කිව්වේ ඉපදීම දුකක්. කවුරුත් කිව්වේ නැහැ ඉපදීම දුකක් නම් ඒක නැති කරගන්නේ කොහොමද කියලා. අන්න බුදුහාඳුරෝ පෙන්නවා දුක නැති කරගන්න නම් නැවත ඉපදීමක් නොලැබිය යුතුයි. නැවත ඉපදී ඉපදීමේ සංසාරේ ගමන් කරනවා නම් කල්ප ගානක් දුක් විඳින වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ආලෝකයේ නෙමෙයි සත්‍ය සොයාගෙන ගියා. සත්‍ය තුල තමයි මිනිස්සුන්ට ආලෝකය ඇති වෙන්නේ. අඳුර නැතුව ආලෝකය. ක්‍රිස්තුස් වහන්සේ කිව්වෙත් ඒකයි. ඒක නිසා මේ ජෙරම්ට අප්පඩි ගහන ওই මෝඩ මිනිස්සුන්ට කියනවා ওই මෝඩෙක් ඇවිල්ලා වාසි බස් යදෙව්වට ඉංග්‍රීසියෙන් කතා කරාට ඒක සිංහලට පරිවර්තනය කරාට ආංගින්න කාටත් ගහන්න ඕන දේශනා කරන කාටත් ගහන්න ඕන. හැබැයි මම අවිවාදෙන් කියනවා කිසිම ආගමකට අගෞරව කිරීම ආගම හෙලා දැකීම ආගම පහත් කළ සැලකීම නවත්ත බල්ල මේක නෙවෙයි ලංකාවේ සංස්කෘතිය. අපට හැම ආගමක්ම උතුම් හැම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ම උතුම්. ඒක තමයි බෞද්ධ දර්ශනය බුදුහාඳුරෝ පෙන්නු කරලා තියෙන්නේ. මේ රැඩිය මේ කාලකන්නිට මම උත්තර දෙන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්නේ හම්පන්නන් කරුණා කළා කැඩිච්ච වැටිච්ච පිල්ලු වෙච්ච දේශපාලනේ ජාතිවාදී ආගම්වාදී අවුස්සලා නැවත නැගිටින්න හදනවනම් නැගිටිච්ච තැනින්ම කොර වෙන්නත් කොර කරන්නත් මේ රටේ අපට පුළුවන් කියලා මං කියනවා. මිටදී මං කතා කරන්නේ නැහැ බොහොම සුදී. සර් මේ දැන් හිටපු මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් හිටපු එක්කලා දැන් ආයේ මේ අගමැතිකම දෙන්න සූදානම්වත් කියනවා කියලා සමාජ මතයක් කරනවා. නෑ මේක නෙමෙයි අද කතාව. අද කතාව මේ තිරුකුණාමලයේ මේ පාරය කරපු බලු වැඩේටයි. ජෙරම් ෆෙනෑන්ඩු කියන පාස්ටරයා මං දන්නේ ඇන්ටි ප්ලාස්ටර් එකක්ද නිකම් පාස්ටර් එකක්ද කියලා. ඒ කරපු දෙයට තමයි අද කතා කරන්නේ. ඊළඟ සතියේ කතා කරමු. මං ඉතින් පොට්ටුවේ සමාජිකයෙක් නෙවෙයිනේ. ඒක පොට්ටු විදිහට බේරගන්න කියන්නකෝ. මේ රට දැන් මේ මොකක් වෙයිද දැන්නේ ආයි මේක
රට්ට වෙන දේ මට වගේම මාධ්‍ය මාතුරුත් දන්නවනේ. රට්ට උනදේත් දන්නවා, වේගෙන යන දේත් දන්නවා, ඉස්සරහට වෙන දේත් දන්නවා. ඒක තව අපි ඉස්සරහට කතා කරමු. තව ටිකක් මේ රජය ගෙනියන්න මං එදා කිව්වනේ මගේ වොයිස් කට් එකේ, මේ තියෙන ඒවා ටික විකුණලා දාන්න නැතුව පුළුවන් තරම් ස්වදේශිකයන්ට මේව බාර දෙන්න කියලා. එහෙම නැතුව රජයේ අත්වනෝතුපකව ක්‍රියාත්මක වුණොත් හිතුමනාපෙට ආඥාදායකත්වයට ටිකක් අමාරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මම නෑ කියන්නේ. මේ ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල ගැන මොකද හොඳයිද? දැන් ආර්ථිකය යහපත්. ඒකට දැන් ඊළඟ සුමානේ අපි වොයිස් කටේ කියන්න. දැන්ම වැඩිනේ ආදායමේ දෙකට විතරයි. තිරුණාමලේ සහ පාස්ටර් ගැන කතා කරා. හැමදාම සේරම තියෙනවා කියලා දැම්මම ඕගොල්ලත් නිකන් මාත් නිකන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.